සභාපතිතුමන අද දින ගලාහා බද්‍රවති ජාතික භික්‍ෂු ගිලා නෝ පස්ථාන මාත්‍යස්ථාන වාරය පනත් කෙටුම් පත සම්බන්ධ වචන කීපයක් කතා කිරීමට ලැබීම පිබඳව ම සතුට වෙනවා. විශේෂයෙන්ම මෙම ස්ථානයේ නිර්මාතෘ ස්වාමීන් වහන්සේ විදිහට මෙම ස්ථානය පවත්වාගෙන යන පූජ්‍ය දෙල්තොට දිමලකට දමරතන නායක හිමිපාණන් වහන්සේගේ සත්ක්‍රියාවක් විදියට තමයි මෙම මධ්‍යස්ථානය ආරම්භ වෙන්නේ. විශේෂයෙන් අපගේ ගරු ප්‍රාජ්‍යාමාත්‍යය අනුරාධ ජාරත්ත මැතිතුමාගේ පියා අග්‍රාමාත්‍යය දිමු ජාරත්ත මැතිතුමා ඉන්න කාලි පටන් නායක සාබීන් වහන්සේත් සමග ඉතාමත්ම ළඟ මිත්‍රසිලී සහස් සම්බන්ධතාවේ පැවතුනා උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගැනීමට ඉටපු අග්‍රාමාත්‍ය දිමු ජාරත්න මැතිතුමා කටයුතු කරපු බව අපි දන්නවා. අපේ රටේ තියෙන සංස්කෘතිය අනුව බොහෝ දෙනා බොහෝ දේවල් බලාපොරොත්වෙන්නේ සියල්ලු දේවල් රජයේ මැදිහත් වෙලා හැමතිවරු මැදිහත් වෙලා මහජන මුදලෙන් සිදු කළ යුතුයි කියලා. පාර හැදුවත් රෝහල හැදුවත් වෙනත් පොදු කටයුතක් සම්බන්ධ වනත්ඒවගේ මතයක් තම අපපේ ජනතාව තුළ වැඩි වශයෙන් තිබෙන්න්නේ. හැබැයි ඉතාමත්ම ආදර්ශමත් ක්‍රියාවක් එවැනි යදීම්වලින් තොරව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කල්පනා කරා උන්වහන්සේගේ නායකත්වය සහ මැදිහත්වීම තුළම මේ වගේ භික්‍ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයක් ආරම කරන්න ෝඩෙ ක කියලා. අපි දන්නවා මේ ස්ථානය ඉතාමත්ම සාර්ථකව පවත්වාගන්න යන ස්ථානය. බුදුන්වහන්සේ දේශනා කරපු උධර්මය අනුව ගිලානු පස්ථානයේ කියල කියන්නේ ඉතාමත්ම වටිනා මහු පුුණ්‍ය කර්මයක්. ගිලානු පස්ථානයේ වැදගත්කම කොතෙක්ද කියලා පෙන්නුම් කරන න ඉතාමත්ම රෝගාතුරත් අත්ත්වයකට පත්වලා හිටපු බුදුරජාණන් වහන්සේගේ කාලේ පූතිගත්ත තිස්ස තෙරුන්වහන්සේට සාත්තු සප්පායන් කරන්න උපස්ථාන කරන්න වැඩම කරේ බදුරජාණන් වහන්සේ. උන්වහන්සේම වැඩම කරලා ඒ ගිලන්වූ රෝගී වූ භික්ෂන් වහන්සේට පැපඋපස්ථාන කරලා පිරිසිදු කරලා අවසද ලබාදීලා නිරෝගි තත්ත්වයට පත්කළ. එම තත්ත්වයට පත්කර අවිතරක්නය බුදුන් වහන්සේ අපිට දේශනා කරා කවුරු හරි කෙනෙක් ගිලාන උපස්ථානය කරන වනං ඒ සලකනුව කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට උපස්ථාන කිරීමක් ලෙසට. ඒ තරම්ම බටිනක් පුුණ්්‍ය කර්මයක් කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. එ අනුව අපි අපේ පුද්්‍ය දෙල්තොට විමලකීත්ති දමරතන නායක හිමිපාණන් වහන්සේ විසින්. මේ සිදුකරගෙන යනු ලබන සත්කාර්ය අපි ඉතාමත්ම අගේ කරන අතර. ්‍යවස්ථාදායකය විදිහට ඉටශක්තියක් වෙන්න අවශ්‍ය නීතිරාමුව සකස් කරලා දෙන්න අපිට හැකියාව ලැබීම පිළිබඳවත් අපිට සතුටක්තිය නොවා. ඒ වගේම මේ ශාසනික කාරණා සම්බන්ධව තවත් වැදගත් කරුණක් විදිහට අපි සල්කනවා. අපේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ සඳහන් කරලා තිබෙනවා. අපේ විහාරදේවාලගම් සම්බන්ධව, විහාර දේවාල ගම් පනතට වැටෙන දේපල සම්බන්ධව. යම් ආරවුල් ගැටුම් ඇති වුණු අවස්ථාවලදී ඒවා විශ්සඳල දෙන්න වෙනම අධිකරණයක් ආරම්භ කරන්න බලේතියනවා කියල මේ පාර්ලිමේන්තුවට. එ සදා නීති සම්පාදනය කරන්න බලේතියනවා. හැබැ පහුගේ අරුදු හත ලිස්කාානක් ගතවෙලා අපි තව කෙවැනි නීතිරාමුවක් මේ විවස්ථාදායිකය විසින් සම්පාදනය කළ සම්මත කරල දිල නෑ. එක ප්‍රතිඵාලයක් විදිහයට අද බෝ වෙහෙර විහාරස්ථාන සම්බන්ධව. විහාරාධිපති දූරයන් සම්බන්ධව විහාරස්ථානයට අයත් යම්කිසි දේපලක් සම්බන්ධව ආරවුල් ඇතිවනාම අපේරටේ සාමාන්‍ය නීති යටතේ සාමාන්‍ය අධිකරණයට ඒකයන්නේ දිසා අධිකරණයට ගිහිල්ල නඩු විසඳ ගන්න සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය තුළ බොහෝ ප්‍රායගික ප්‍රශ්නමතු වෙනවා භික්‍ෂුන් වහන්සේලා සාමාන්‍ය අධිකරණවලට ගිහිල්ලා සාක්ෂි දෙන්න බොහෝ කාලය ගත කරන්න. එවගේම සාමාන්‍ය අධිකරනවල ගත වන කාලේ ඉතා දීර්ගයි. එක නිසා මේ ආගමික සංහිදියාවට ආගමික පැවැත්මට මෙම තත්ත්වේ ඒ තරම්ම සුබදායක නෑ. අරි පැත්තෙන් ගත්තම අපේ භික්‍ෂුන් වහන්සේලාගේ ගෞරවයට මෙතනින් ලොකුහානයක් සිද්ධ වෙන. හගෙන නිසා අපේ ආණඩුක්‍රන විගත්තාව නිර්මාණයකර පුදවිය ය නිර්මාණයකරද්දිත්. සැලකෙල්ලත් දක්වල තියෙනවා අවබෝධ කරගෙන තිබෙනවා මේ සම්බන්ධ වෙනමම අධිකරන පද්ධතියක අවශ්‍යතාවය. අපි දන්නවා මුස්ලිම් නීතිය ගත්තොත් ස්ලාම් භක්තිකයන්ට ඒගුල්න්ගේ ආගමික ආයතන. මුස්ලිම් පල්ලි සම්බන්ධව ඇතිවෙන ආරවුල් විස දන්න බතුමේ කාලය අවසාන් අරි වෙනම ක්‍රියාවලියක් සකස් කරල දීල තියෙනවා වකුෆ් මණ්ඩලය වගේ දේවල්. නමුත් අප. විහාර දේවාලකන් සම්බන්ධව කටයුතු කරලා නෑතාම. අපි මේ වන විට ඒ පිළිබඳව මූලික පනත් කෙටුම් පත සකස් කරලා තියනවා. ඉදිරියේදී කතිකරූ මහනායක අනුනායක නායක හහිමවිපාණන් වහන්සේලාට ඉදිරිපත් කරලා. උන්වහන්සේලාගේ අදහසුත් ලබාගෙනෙ පනත මේ පාර්ලිමේන්තුවයට ඉතා ඉක්මනට ගෙනවිත් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙන. බෝමිස්තුතියි සභාපැත්තුම පොවිත. ිෂල්බදබතු උතුමාට මම කතාකරාර මහර පල්ලිය ගැන ලොකු චෝදනාවත් තියෙනවා ඒ පල්ලිය ඇතුළ වෙන ආගම කටයුතුල්ලට පාවිච්චි කරන කියලා. ඒක ගැන උතුමා වෙලා මනව ත්වය කියලාොට කියන්න බෙද අවුරුදු අනු හතකට වැඩි කාලයක් පල්ලි විදිහට පවිච්ච කර. බෝම්බෙන් පස්සුව තමයි ඉගොල්ලු බහලා හිට පසුව දැන් වෙනනාගමටතුලට දීල තියනවා. ඒ මේ රටය තුළ ඒවාගේ දේවල් කරනය එක සාධානයක් නෑන කරමතුමා කරු සභාපතිතුමනි මේ කියන කාරණය පිළිබඳව මට කීපදනය කතා කරා මං පිළිබඳව සම්පූර්ණ විස්තරයක් බන්ධර කොම සාරිස් ජෙදරල්ලෝ රැකෙන්ක් ලබා ගත්තා. ඒ අනුව එම ස්ථානයට කාලයක් පිටස්තරයට එන්න අවසර දීල තියෙනවා. ඒ අවසර දීපු කාලසීමාව තුළ ගිග දිගම ච්චද මයි පිට පාර්ශවය අන් විසින් පල්ලියට එන මුවාවෙන් නොයෙකුත් විසමද්‍රව්වය හිරගෙදර ඉන්න ඇතුළේ ඉන්න අයට ලබාදීමට කටයුතු කරලා තියෙනවා. ඒක නිසා තමයි එය බලක් වල තිබෙන්නේ. දකොට මහර හිරගෙදර මුස්ලිං ආගමික ස්ලාම් භක්තිකයන්ට ආගමික කටයුතු කරන්න වෙනමම ස්ථානයක් තියෙනවා. කතෝලිකායට වෙනම ස්ථානයක් තියෙනවා හින්දු බෞද්ධම සියලු ආයතු. සියලු කණ්ඩායමටම ආගිමික කටයුතු කර සිදු කිරීම සඳහා ස්ථාන හතරක්වෙෙන් කරලා ඒටයුතු සාර්ථකව සිද්ධ කිරගෙන යනවා. ඇතු මේ ස්ථානයට පිටස්තර අයි ඒක ඉස්ලාම්ද බෞද්ධද කියලාදාල නෑ. පිටස්තරයෙන් අය එනය වලක් පල තිබෙන්නේ වෙන කිසිේතුවක් නිසානෙවෙයි. මේ හරහා බන්ධනාගාරය ඇතුළට ඉතාම සූක්සම ලෙස විසමද්‍රව්ව්‍ය ආපු නිසාමගබතුමාට වගකීමෙන් කියන්නේ. එම ගොඩනැකිල්ල වෙනත් කිස්සිදු ආගමික කටයුත්තක් වනේ භාවිතා වෙලත් භාවිතා වෙන්නෙත් නැ. එ ඒ ඔබතුමා කියන චෝදනවත් තිබන්න ඒකට වේලාසනය ඒක නතරකට තිබුණනේ පස්ක බෝමබ පබසව ගොඩක්දේවල් උනාානේ. ඒක ඒ වැඩක් විදිය මයි මේ ත වෙලා ය ඔබතුමාට සබතු හරි වන්න පුලුවන් නම්මත් ඔබතුමාට මේ නිලධාරියවරු දෙන්න පනිවිටන්නේ බතුම මෙතන කියන්නේ එනිසා අපිට පොඩි වෙලාවත් දෙෙන්නේේ නෙලධාරියර තාාධන කරලා. අපිට පොඩි වෙලාවත්දෙන්න්න අපි මන්දරුවර ඉල්ල ටස්ටි බෝඩුත්තක්ක වෙල්ල සාච්ච කරන්න. ගරු සභපතිතුමනි පේ කරු න්ත්‍රීතුමාට තවදුරට සැකයක්ත්ති ොනම්ම හදුරට සොේල ගන්න සාච්චා කරන්න කටයතු කරන්න. ගෝවිස්තද. මිල ගර.